Şudu Tritve Mangalotsava. Mene kirima mage premantane. Purana givissume juda janatavata devanhase prakasha wenne bahudevavadi parisarayaka. Unwanhase katha kala kina mama yave ekama deviyan wahanse. Dvitini sangrahe hate hate katha kala mama thoragatte oba vishala janatavak wicca nisa nemai. Oba kuda janatavak. Unwanhase kuda janatawa thoraganna yara prakasha wela e hara gælum karya wela mulu lokayama shuddhatmayano hara sambandha karaganna. ඒ යාවේ දෙවියන් වහන්සේ සීනයි කන්දෙදි givisumak ඇති කර ගන්නවා. ඒ givisumේ තමයි ඒ සම්බන්ධතාවය. ඒ දම්මුයනේ පාපයත් එක්ක කැඩුණු සම්බන්ධතාවය givisumat දසපනතත් එක්ක නැවතේ සම්බන්ධතාවය ඇති කර ගන්නවා. දසපනතේ givisuma තමයි ඔබ මේ දේ ඉෂ්ට කරන්න මම ඔබගේ දෙවියන් වහන්සේ වෙනවා ඔබ මගේ ජනතාව වෙනවා. නමුත් දසපනත ගන්න කඳ මුඳුනට මෝසස් යනකොට පහළ ජනතාව මෝසස්ගේ නොපැමිණීම පමාවීමත් එක්ක රත්තරන් හරකෙක්ව හදා ගන්නවා. ඒ හරකට නමස්කාර කරනවා. දෙවියන් වහන්සේ කියනවා මේ කුහක ජනතාව. චපල වෙච්ච ජනතාව. මෝසස් දෙවියන්ස ඉස්සරහ සමාවිල්ලලා පහළට ආවයින් පස්සේ මෝසස් තකේන්ද කියලා දසපනතෙම ගහලා ඒක කඩනවා. දෙවියන්ස නැවත ඒ දසපනත ලියලා දෙන කරුණාව. උනාසේ හරණික නොකිපෙන තැනන් වහන්සේ. මගේ ආදර ප්‍රේමවන්තේනි ඒ ආදරේ අත්දැකීමත් එක්ක ඒ තාත්තා ලෝකෙට කොච්චර ආදරේද එදා සීනයි කන්දේ දර්ශන වෙච්ච ස්වාමීන් වහන්සේ හඬ ඇහිච්ච කන්නඩි පිපුරුණා සීනයි කන්දේ උනාසේව ඇස් දෙකෙන් දැකුණොත් මැරිලා වැටුණා ඒ කන්දට අත තියපුව මරන්න කියලා කිව්වා ඒ ඈත ස්වාමීන් වහන්සේ ජේසු මහා දාබර අපච්චි කෙනෙක් කළා තාත්තා කෙනෙක් කළා ගේන්නේ අබ්බා කියලා කතා කරන්න පුළුවන් කමකට ජේසු කතා කළා කියනවා මේ මගේ තාත්තා ජුදා ජනතාවට අදත් ඒක තේරෙන්නේ නැහැ කොහොමද එච්චර මහිමාන්විත ස්වාමීන් වහන්සේ තාත්තාක් තනට ගේන්නේ ජේසු එක ගේන්නේ මහා දයාබරව ඒ නැතිවෙච්ච සම්බන්ධකම ජේසුගේ කුරුස යාගය හරහා බොමාව නැමතේ බැඳීමට ගන්නවා දරුකමට ඒක සතෙක්ගේ ලේවලින් නෙමෙයි මරපු සතෙක්ගේ ගිව ලේවල නෙමෙයි ජේසුගේම ලේවලින් ඇති කරගන්න ගිවිසුමක් මගේ ප්‍රේමාන්තේ ඒක අද විශ්වශිෂ්‍ය දකින්නේ දෙවියන්වහන්සේ ලෝකෙට කොච්චර ප්‍රේම කළාද කියනවනම් නැසගේ ඒක ජාතික පුත්‍රයා නම් ඔබට මට පාපේ නැසීමේ පිළියමක් වශයෙන් දුන්නා කියලා මගේ ආදර ප්‍රේමාන්තේ එකම දෙවියන් වහන්සේ තනන් වහන්සේලා තුන් දෙනෙක් දැන් මේක තේරුම් අරගෙන ඉවර කරන්න බැරි යථාර්ථයක් අබිරහසක් අබිරහසක් කියලා කියන්නේ තේරුම් ගන්න බැරි දෙයක් නෙමෙයි තේරුම් අරන් ඉවර කරන්න බැරි දෙයක් ඒකයි හරියට H2O ජලය වෙද්දි ජලයේ ඝන ස්වභාවය අයිස් පියානන් කියද්දි ද්‍රව ස්වභාවය පුත්‍රයාණෝ වෙද්දී වායු ස්වභාවය වාෂ්ප ස්වභාවය ශදාත්මයනෝ වගේ දැන් උන්වහන්සේ හරියට හිස තාත්තා වෙද්දී පුතා වචනය වෙද්දී මුඛය වෙද්දී ශදාත්මනෝ ක්‍රියාවලිය වෙනවා මේ තේරුම් කරන්න පිති ගොඩාක් තියෙනවා විදි ගොඩාක් තියෙනවා එතකොට මේ එකම දෙවියන් වහන්සේ තනන් වහන්සේලා තුන් දෙනෙක් මේ වැදගත්කම තියෙන්නේ එකම තනන් වහන්සේලා තුන් දෙනෙක් එක අරමුණක් යටතේ ඉන්නවා කියන එක යුනිටි ඉන් ට්‍රිනිටි මේ මහා සහ සම්බන්ධකම එකමුතුකම ඇති වෙන්න කාරණාව මමත්වයේ නැතිකම සාතන් ආදම් තුල ඇති කරේ මමත්වයක් ඔබ දෙවියන් වහන්සේ වගේ වෙන මමත්වයක් පාපය තුල ඒ වාදම් වෙන්නේ එක ඒකයි දෙවියන් වහන්සේ ආදම්ම මනුෂ්‍යව මවලා මනුෂ්‍යයා එතන සත්තු ගොන්නක් හිටියත් මනුෂ්‍යයා තනි කියලා දකින්නේ ශුද්ධාත්මයන්න් තුල ආදර බෙදා ගන්න ජීවිත කොටසක් තිබිච්ච නැති නිසා ඒක දෙවියන් වහන්සේ තුල දෙවියන්සේ දැක්කා ආදම් තුල නැති දෙයක් මනුෂ්‍යය තුල නැති දෙයක් දෙවියන්සේ තුල තියෙනවා මොකක්ද ඊශ්වර ත්‍රිත්වික සංකල්පය තාත්තා පුතා අතර ඇති ආදරේ ශ්‍රද්ධාත්මයන ඒ ආදරේ ගලන දෙයක් වුණා එකිනෙකා උදෙසා ජීවත් වුණා එකිනෙකා නිසා ජීවත් වුණා දැන් එහෙම තැනක් මනුෂ්‍යයට නැතිකොට තමයි ඉලෑටයක් අරගෙන මනුෂ්‍යගේ ඇතුළෙන්ම ඒවව මවන්නේ ඒකයි දෙවියන් වහන්සේ කරන මනුෂ්‍යය වෙන් කරන්න බෑ කියලා විවාහෙදි කියන්නේ ඒතර ඒ ත්‍රිත්වික ඒකත්වයක් මනුෂ්‍යගේ පවුලේ තියෙනට ස්වාමිපුරුෂයා බෙදින්න අතර තියෙනට ඕනේ හැබැයි අද ඒක දෙබිඩි වෙලා පාපයත් එක්ක ඒකයි ආදම් කියන්නේ ඔබ දුන්නු බිරිඳ ඔබ දුන්නු ස්ත්‍රිය මේක දුන්නා ඒ කියනවා මම දන්නේ සර්පයා අර බාපේ තමුන්ව බෙදනවා ඒ කියන්නේ දෙවියන් වහන්සේ කේන්ද්‍ර නොවෙච්ච ජීවිතේ තමුන් ස්වකේන්ද්‍රීය වෙනවා ඒක නග්නයි කියලා දකින්න තමුන් දිහා බලා ගන්න තැන මේ නැතිවෙච්ච බැඳීම තමයි ශදෝ ත්‍රිත්වය තුළ එකතු කරන්නේ මගේ ප්‍රමාන්තනේ. ජේසු නැවත ඒ සම්බන්ධකමට ගේන්නේ. ඒ නැතිවෙච්ච බැඳීම සම්බන්ධකමට ගෙනලා ශදාත්මයන්ව හරහා ක්‍රියාකාරී සමාජිකයෙක් කරනවා.
උන්වහන්සේ අද සුවිශේෂ අද දෙවනි කියවීමේ කතා කරලා කියනවා බලන්න සාම සිමීමකින් එකිනෙකා ආචාර කරන සියලු සදහැතුන ප්‍රති ආචාර කරති ස්වාමීන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවද දෙවියන් වහන්සේගේ ප්‍රේමයද ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකමද ඔබ සියල්ලන් සමග පවතිවා ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකම කියන වචනේ ග්‍රීක අර්ථය කොයින නොයියා කියන එක මගේ ප්‍රමාණදනි කොයින නොයියා කියලා කියන්නේ ඒ කිනා ඇතුලේ තියෙන දෙයක් පියානෝ තුල පියානන් තුල ඇති පුත්‍රයානන් තුල ඇති ඒ දේ දෙන්න අතරම තියෙන පොදු සාධක කොයින නොයියාම කියලා කියන්නේ ඒ ශුද්ධාත්මයන් එතන ශුද්ධාත්මයන් ඔබ කෙරෙහි ඔබ දෙවියනාස්ගේ මන්දිරය ශුද්ධාත්මන්ගේ මන්දිරය කියලා කියද්දි 1 කොරින්ති 3:16 1 කොරින්ති 6:18 ඔබ දෙවියනාස්ගේ මන්දිරය කියලා කියද්දි ඒ කොයින නොයියාව ඒ ශුද්ධාත්මන්ගේ සහභාගීකම ඔබ තුලත් තියෙනවා ඒක එකයි බෞද්ධිස්මය තුළ ඔබ දේව දරුවෙක් වෙන්නේ මම ආදර ප්‍රමතේ එක මහා ගැඹුරු ත්‍රිත්වික බැඳීමක් ඔබ තුළ තියෙනවා. ඒතර ඒ ස්වර්ගයේ වැඩසන අපගේ පියාණන් කියද්දි ඒ කොයින නොයියාව ඒ සහභාගීකම මගේ සහෝදරයා තුළ මගේ සතුරා තුළත් තියෙනවා. ත්‍රිත්වික එකමතුවක්. ස්වార్థය තුළ ආත්මార్థය ත්‍රිත්වික එකමතුවක් ලැබෙන්නේ නැහැ. ඔබ තමකම මරද්දි තමකම නසද්දි ත්‍රිත්වික එකතුවට ඔබ යන්නේ. ඒ කොයින නොයියාව ඒ බැඳීම තුළ ත්‍රිත්වික ජීවිතයක් ගත කරන ආරාධනාවක්. උනාසේ කතා කරලා කියන්නේ එකයි කොරින්ති ලිපිය කියන්නේ ඉතින් සහෝදරයනි ආයිබෝවන් පරිපූර්ණත්වයේ සොයන්න මාගේ අවවාද සිතට ගන්න එක්සිට්වන්න සමාදානෙන් සිටින්න එවිට ප්‍රේමාන්විත හා ශාන්තිදායක දෙවියන් වහන්සේ ඔබ සමග වැඩ සිටනසේක ඒතර ත්‍රිත්වික එකමුතුව තුළ අනිවාර්යෙන් ඔබ සහෝදර සහෝදරියත් එක්ක තියෙන බැඳීම අනිවාර්ය දෙයක් මගේ ප්‍රේමාන්තේ නැතනම් ඔබ හදාගත්ත රත්තරන් වස්සොත් එක්ක ඔබ අනාථ වෙන්න පුළුවන්. උන්වහන්සේ දාබරව ඔබ විසිරිච්ච තැන විසිරවන්නේ. ඩියෝබොලොස් කියලා සාතන් කියන වචනේ තේරුම විසිරවන්න. ශුද්ධාත්මයන් එකතු කරන්නේ. බාබෙල් කොටේදී විසිරුණු ජනතාව සේනාකුළු එකතු වෙන්නේ ඒකයි. එයාලගේ භාෂාවලින් කතා කරද්දී තේරෙන්නේ ඒකයි. ඒක මහා ගැඹුරු අත්දැකීමක්. මගේ ආදර ප්‍රේමාන්තේනි ඒ මහා ගැඹුරු අත්දැකීම තුළ උන්වහන්සේ කතා කරන දෙවියන් වහන්සේ ලෝකයට කොතරම් ප්‍රේම කළසේකද කිව්වොත් සෝකයේක ජාතික පුත්‍රයාණන් උදලවට දෙවම දැරසේක ඔබ මම ජේසු දිහා බලද්දී ස්වාමිනාසේක කියන්නේ මම කරන්නේ මගේ තාත්තා කරන දේ මම කියන්නේ මගේ තාත්තා මට කියන දේ පිලිප් කැදීම ස්වාමිනාට තාත්තව පියාණන් වහන්සේ පේනනගේ ජේසු කියනවා මාව දකින්න කෙනා පියාණන් වහන්සේව දකිනවා උන්වහන්සේගේ කුරුස යාගේ පිටිපස්සේ ඉන්නේ තාත්තගේ ආදරය රෝම පස්වෙනි පරිච්ඡේදයේ පස්වෙනි වගන්තයේ කතා කරලා කියනවා දෙවියන් වහන්සේ ශුද්ධාත්මයන් දේව ප්‍රේමයෙන් ඔබගේ හදවත පුරවනවා. එතකොට ශුද්ධාත්මයන් තමයි සහභාගීකමට ඔබම අරගෙන යන්නේ. ජේසු දිහා බලද්දී තාත්තා මට අපච්චි කෙනෙක් ඉන්නවා අබ්බා තාත්තා කියලා කතා කරන රෝම 8 කතා කරන්නේ අබ්බා තාත්තා කියලා කතා කරන බලය දෙන ශුද්ධාත්මයන්. මම ආදර ප්‍රේමන්තනි. අපි හැම යාඥාවක් පටන් ගන්නෙ පිතා පුත්‍රයා දාලා. යාඥා විවර කරන පිතා පුත්‍රයා දාලා. දවසට කී පාරක් පිතා පුත්‍රයා දානවා. හැබැයි කොච්චර අවදියෙන්ද ඔබ ඉන්නේ එකට. මම ත්‍රිත්වික දරුවෙක්. මාව ලෝක ජීවිතේ ලොකුක මාව ජීවිතේ අරමුණු කරගත තාත්තේ. මාත්‍රික මාව මංගනේ ජීවිත දෙන පුත්‍රයානෝ සහෝදරේ. මාත්‍රික ජීවත්වන ශුද්ධාත්මයානෝ. ඉන්නවා කියනක ඔබට මතකයිද? ඒ මතකයේ තියාගන්න. හැමතිස්සෙම ත්‍රිත්වික එකමුතුවක ඉන්න. ඔබ වෙදදා වෙන් කරන නපුරාගෙන් පරිස්සම් වෙන්න. ඔබ වෙනුවෙන් ජීවත් වෙන. එක්තම්ගේ ජීවිතය අතහැරලා ඔබ අනිත් කෙනා වෙනුවෙන් ජීවත් වෙන්න පටන් ගන්න. ත්‍රිත්වික සහජීවනය, සහසම්බන්ධය, ත්‍රිත්වික එකමුතුකමක් ඔබට ලැබෙන්නේ එතකොට. ඒ දේ තුළ මහා දයාබරව ස්වාමීන් වහන්සේ ඔබගේ ජීවිතය අරගෙන යනවා. එනිසා මගේ ආදර ප්‍රමාන්තෙනි සුද ත්‍රිත්වය. මේ මහා ගැඹුරු අභිරහසේ කොටස් කරුවෙක් ඔබ. එනිසා ඔබ කවදාවත් තඩිකෙච්ච කෙනෙක් නෙමෙයි. සුද ත්‍රිත්වයක්. ඔබ හිතන්න මුළු ලෝකෙම අධිපතියානන් ඔබට ආදරේ කියලා. ඒ අධිපතියානන්ගේ එකම පුතා ඔබ වෙනුවෙන් ජීවිතය දුන්නා කියලා. උන්වහන්සේගේ ඒ අල අතර ඉන්න කොයින නොයියාව ශුද්ධාත්මයානෝ මං අතරත් ඉන්නවා කියන එක. මොනතරම් අධිකාරී බලයක්ද? මොනතරම් පෝසත්කමක්ද? එනිසා ඒ ත්‍රිත්වික එකමුතුව තුළ එකමුතුවෙන් ජීවත් වෙන්න. අද වචනේ ඔබට ආරාධනා කරනවා. ආමෙන්. ජෙසු පිටයි.